හරි තුන්වෙනි ප්‍රතිපත්තිය වාරිහා ජල කලමනා කරන්නේ පිළිබඳ ප්‍රතිපත්ති රෙකෝඩින් දාලා තිබුණේ නේ දැන් දැන්ම හරි එතකොට ඒකටත් චුටි පැහැදිලි කිරීමක් ලියමු පොඩි පැහැදිලි කිරීමක් තියෙන එකටත් එතකොට මේකෙදි විශේෂයෙන් අපි මේ අපේ ජල ප්‍රබව කියන්නේ වැව් අමුණු මෙන්න මේ වගේ දේවල් අපි නිසි පරිදි කලමනා කරන්නේ කිරීම පිළිබඳව තමයි පොතේ විශේෂ අවධානය යොමු කරන්නේ දැන් මෙතන අපි කියන්නේ මේ මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක විතරයි එතකොට ඒක කරන විදිහ තියෙනවා පොතේ ඒ කරන විදිහ පොඩ්ඩක් ඔයාලගේ මේ ට්‍යුට් එකේ මම දාලා තියෙනවා කියන්නේ අපි මෙතන කියන්නේ අපි කොහොමද අපි මේ ජල ප්‍රබව ටික මනාව ලෙස කලමනා කරගන්නේ කරගන්නේ කියන එක පිළිබඳව සලකා බලනවා කියන එකනේ ඒව කරන්නේ කොහොමද කියන එක අන්න ඔයාලගේ ට්‍යුට් එකේ තියෙනවා හරි එතකොට ඔයාලා එක ට්‍යුට් එකෙන් චුට්ටක් බලා ගන්න මම මෙතන මූලික පරමාර්ථය තමයි දෙන්නේ ඒ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පරමාර්ථය මූලික බලාපොරොත්තු මොකක්ද කියන එක තමයි දෙන්නේ රයිට් එන පොතේ කලින් වගේම දාන්න යටින් තරු ලකුණ කලින් වගේම දාන්න යටින් තරු ලකුණ ජල ප්‍රබව ලියමු ජල ප්‍රබව තාර්කික ලෙස ජල ප්‍රබව තාර්කික ලෙස කලමනාකරණය හා ජල ප්‍රබව තාර්කික ලෙස කලමනාකරණය හා ජල සංරක්ෂණය පිළිබඳ වැඩසටහන් දියත් කිරීම මෙහිදී සිදු කරයි right. ඉතින් අපි ඔන්න තුනක් කතා කළා පොතේ ඊළඟට ගන්න හතරවෙනි ප්‍රතිපත්තිය හතරවෙනි එක ලියන්න බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති හරි එතකොට බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති. එතකොට බීජ හා රෝපණ ද්‍රව්‍ය කියපුවම දන්නවනේ. ඊළඟ පරම්පරාව බිහි කරගන්න අපි පාවිච්චි කරන ඒ මූලිකාංග නේ. එක බීජ වෙන්න පුළුවන් සමහර ශාකවල පොතේ බීජ නොවන දේවල් භාවිත කරනවනේ නේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි ලූණු වගේ ගත්ත සමහරට ඒ වගේ බල්බනේ පාවිච්චි කරත් ඒක බීජ කියලා කියන්නේ නේ අපිනේ. ඒක බල්බයක්නේ. සමහර ඒ වගේ අපි පාවිච්චි කරනවා වෙනකම දැන් අපි ටිකක් එහාට ගියොත් සමහර ශාස්ත්‍රවල අපි පටක රෝපිත කළ භාවිත කරනවා. එතකොට පොදුවේ ගත්තාම ඇත්තටම ඔක්කොම රෝපණ ද්‍රව්‍ය බීජත් ওই රෝපණ ද්‍රව්‍ය ගොඩේ තමයි තියෙන්නේ. නමුත් අපි එතන අර කියනකොට වෙනම වෙන් කරගන්නවා බීජ හා අනිකුත් දේවල් කියන අදහස තමයි තුර තියෙන්නේ. බීජ හා රෝපණ ද්‍රව්‍ය. එතකොට දැන් මේ ප්‍රතිපත්තියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එකක් අපි කොහොමද ඉහළ අසුණු ලබා දෙන මේ බීජ හා රෝපණ ද්‍රව්‍ය හදාගන්නේ කියන එක කොහොමද ගොවීන්ට ලබා දෙන්නේ කියන එක මේක තියෙන එක පරමාර්ථයක්. ඒ වගේම අපි මේ බීජ හා රෝපණ ද්‍රව්‍ය තුලින් පුතේ කොහොමද මේ ජෛව විවිධත්වය වැඩි කරගන්නේ. දැන් අපි හැමෝම එකම භෝග වර්ගයක් හරි එකම භෝග ප්‍රභේදයක් හරි වගා කරන්න ගියොත් එන්නෙන්නේ මොකද වෙන්නේ ජෛව විවිධත්වයේ හැකිලීමක් වෙන්නේ. අපි වගා කරන භෝගවල පවා විවිධත්වයක් ඇති කර ගන්න ඕන. ඒ තුලින් තමයි අපිට කෘෂිකාර්මික පරිසර පද්ධතියක ජෛව විවිධත්වය වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙන්න මේ බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තියේදී රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ මේ දෙකම මැදිහත් වෙලා ඔන්නෝය කියන කාරණා ඉෂ්ට කර ගන්න අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි කියනවා. රයිට්. අපි එහෙනම් ඒකටත් කලින් වගේම පොතේ පැහැදිලි කිරීමක් ලියාගමු. කියන්න මේ විදිහට කෘෂිකාර්මික හා උද්‍යාන භෝගවල
කෘෂිකාර්මික හා උද්‍යාන භෝගවල උද්‍යාන භෝගවල අස්වනු වැඩි කිරීම සඳහාත් අස්වනු වැඩි කිරීම සඳහාත් කමාවක් දාන්න අස්වනු වැඩි කිරීම සඳහාත් කමාවක් දාන්න ප්‍රාදේශීය ජෛව මෙහෙම ලියන්නකෝ ප්‍රාදේශීය ජෛව විවිධත්වය කියනවා ප්‍රාදේශීය විවිධත්වයන්ට ප්‍රාදේශීය විවිධත්වයන්ට ප්‍රාදේශීය විවිධත්වයන්ට ගැළපෙන බීජ හා රෝපණ ද්‍රව්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයෙන් අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයෙන් අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය හා පෞද්ගලිකංශය එක්ව ක්‍රියා කිරීම රාජ්‍ය හා පෞද්ගලිකංශය එක්ව ක්‍රියා කිරීම රාජ්‍ය හා පෞද්ගලිකංශය එක්ව ක්‍රියා කිරීම මෙහිදී සිදුවේ right ඔන්නපතේ හතරවෙනි ප්‍රතිපත්තිය මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කියන එක right ඊළඟට මම එනවා වැදගත් ප්‍රතිපත්තියක් සම්බන්ධව මේ දවස්වල ගොඩාක් කතා බහට ලක් වෙන මාතෘකාවක් හා සැබැඳි ප්‍රතිපත්තියක් සහ මේ ප්‍රතිපත්තියේ අමුඅමුවේ උල්ලංඝනය කරලා මේක ප්‍රතිපත්තියක් විතරක් නෙමෙයි අතර මෙතන පනතකුත් තියෙනවා පොතේ ශ්‍රී ලංකාවේ තියෙනවා පනතක් පැලැටි සංරක්ෂණ පනත නැත්නම් නිරෝධායන පනත කියලාත් අපි ඔකට කෙටියෙන් කියනවා මේක ප්‍රතිපත්තියකුත් තියෙනවා මේ පනතෙන් එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ වෙනත් රටවලින් අපේ රට තුළට රෝග පලිබෝධ වල්පැල වගේ දේවල් ඇතුළු වෙන එක වළක්වන එක. ඒක අනිත් පැත්තටත් තියෙනවා. හරි දෙපැත්තටම තියෙනවා. අපේ රටින් වෙන රටකට යන එක වළක්ව ගන්නත් ඒ රටවල් වලින් අපේ රටට එන එක වළක්ව ගන්නත් අපි ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ සඳහා සකස් කරගත්තේ ප්‍රතිපත්තිය තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. ඒකට කියනවා නිරෝධායන ප්‍රතිපත්තිය කියලා. වචනේ තුරුයිනේ අපි නිරෝධායන කියන වචනේ වෙන වෙන තැන්වලදීත් කතා කරනවානේ. ඒ කියන්නේ මේ දවස්වල කොරෝනාත් එක්ක කියන්නේ කොරෝනා සමග වාසයත් එක්කත් අපි කතා කරන නිරෝධායනය කියන වචනේ නේද? ඒතර මේකට කියනවා නිරෝධායන ප්‍රතිපත්තිය. හැබැයි මේ අපි කෘෂිකර්මාන්තයේ කතා කරන නිරෝධායන ප්‍රතිපත්තියේදී අපි අදහස් කරන්න පොතේ වෙන රටකින් හරි වෙන පරිසර පද්ධතියකින් අපේ රටට රෝග වෙන්න පුළුවන් වෙන පලිබෝධ වර්ග වෙන්න පුළුවන් ඒ කියන්නේ වෙන කුමි පලිබෝධ වගේ දේවල් වෙන්න පුළුවන් ඊට පස්සේ වල්පැල මේ දේවල් ඇතුල් වෙන්න ඇතුල් වීම වළක්වා ගන්න අවශ්‍ය අපි ක්‍රියාමාර්ග ගැනීම කියන එක තමයි මේ තුලින් අපි අදහස් කරන්නේ ඉතින් මම ඇයි කියන්න හදන්නේ වර්තමානයේ අමුඅමුවේ මහදවල් එල්ලි පිට මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනවා කියලා ප්‍රතිපත්ති තරන්නේ මෙතන මෙතන නීති විරෝධී වැඩක් වෙන්න යන්නේ. ඒ කියන්නේ කෙලින් පනත පවා සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් කරන්න යන්නේ. දැන් කතා බහක් තියෙනවා කාබනික පොහොර වර්ග. ඒ කියන්නේ කොම්පෝස්ට් ආනයනය කරන්න පළහල ඇතිනේ දහන්න ඇතිනේ දවස්වල කතාවක් යනවා. කොම්පෝස්ට් ආනයනය කරන්න. ඉතින් එක එකයි එක එක කතන්දර කියනවා. හරි අපේ රටේ පාලකයෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ගොඩක් දුරට රටේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන මොන හරි මෝඩ ප්‍රකාශයක් කියලා හැමෝම හිනස්සවලා යනවා. ඔකනේ කරන්නේ ගොඩක් දුරටනේ. අර මම දැක්ක එක තැනක අර නැවගිනි ගත්තට පස්සේ පොතේ ඒ කැමති කෙනෙක්
ප්‍රශ්න තියෙන උගේ නමේ මුලට පුතේ මහාචාර්ය කියලා කැලලකුත් තියෙනවා. ඒ මම දන්නේ මහාචාර්ය කියලා ඇත්තටම මේ PhD එකක් කරලා හම්බුණාද? එහෙම නැත්නම් මර්වින් සිල්වට වගේ මර්වින් සිල්වටත් ඔයාලා දන්න මර්වින් සිල්වා දන්නව නේද? මැරට් චරිතයක් හිටියේ ගම්පහ හරි කැලණිය පැත්තේ හරි කැලණිය ආසනේ මං හිතන්නේ. ඒක සම්බ්‍රාදුපුර පැත්තේ නුතිල්වද මන්දා. මර්වින් සිල්වා දන්නව ඔයාලා. හරි හැමෝම දන්නවා සාමාන්‍ය මැර චරිතයක්. ඉතින් ආචාර්ය මර්වින් සිල්වා පොතේ ඉතින් ආචාර්ය පත්තම දුන්නේ කවුද කියලා. ඒ ආචාර්ය මේ PhD ගහලා නෙමෙයි ඈ ඉගෙන ගන්න සමහරට පහවසටවත් ඉස්කෝලේ ගිහලා නැතුව ඇති. හරි අර ආචාර්ය දෙනවනේ එක එක කැම්පස් වලින් සල්ලි වලට දෙනවා පොතේ. හරි ඒ කැම්පස් එකක ඉන්න මේ උපකුලපතිවරයෙකුට ඒ කීයක් හරි සමහර දුන්නාම ඒ උපකුලපති මොකද කරන්නේ? නම් මහාචාර්ය පත්තම දෙනවා. එහෙම තියෙනවා. අර සමහර අය එහෙම තියෙනවා මේ එහෙම ඉගෙන ගත්තේම නැති වුණාට සමහරට ඒ තමන් ඉන්න ශාස්ත්‍රය තුළ විශේෂ විශේෂ සේවාවක් මෙහෙවරක් කළොත් අර ගෞරවයක් විදිහට එයාලට ආචාර්ය ආචාර්ය උපාධි කියන ආචාර්ය කියන එක ලබා දෙනවා. අර ඔය කියන මේ මර්වින් සිල්වට එහෙම නැහැ. ඉතින් අර බලෙන් වගේ අරගෙන තියෙනවා එයාලා. හරි මම තමන්ගේ නමට දාගන්න පුළුවන්නේ ආචාර්ය එහෙම දාගත්තාම පොඩි අර තියෙනවානේ මිනිස් ඉස්සරහ නිකන් මම PhD එකක් ගහලා වගේ කියලා. හරි එහෙම කිසිම PhD එකක් නැහැ මෑන්ට. ඉතින් මේ තව ඔය ගොඩ හේවා මට උගේ මුල කෑල්ල මතක නැහැ නාලක ගොඩ හේවා වෙන්න ඇති උතු මහා ආචාර්ය නාලක ගොඩ හේවා. ඉතින් මේ මාධ්‍යයට ඇවිල්ලා අර නැව ගිනි ගත්තට පස්සේ නැව විනාශ වුණාට පස්සේ මේ ප්‍රකාශයක් කියන දැන් ඇමතිතුමා ඔබතුමන්ලා මේ දැන් මොකද්ද මේ පරිසර විනාශයට ගන්න විසඳුම කියලා. ඊට පස්සේ මොකක්ද දන්නවද මේ මිනිස්සුયા කියන්නේ මේ මේක මහ ලොකු දෙයක් නෙමෙයි මේ වැස් එක වැස්සක් දෙකක් ආපු ওই ටික හේදිලා යයි කියලා. හරි මොකද්ද කියන්නේ එක වැස්සක් දෙකක් වැහැපුවම ওই ටික හේදිලා යයි කියනවා. ඉතින් අන්න අර ඒ කියන්නේ සමහර දේ ඕක අපි හිතනවනේ ඒක වෙන පට්ටපල් මහා මේ මෝඩ තකතිරු නේද කියන වචන නෑ අර හරි තියෙන හිරිකිතේරත් එක එහෙම ප්‍රකාශයක් කියලා. හැබැයි අපේ රටේ සමස්ත ජනතාවට සමහර විට ඒක ඇත්තක් විදිහට තේරෙන්න පුළුවන්. හරි ඔවුනේන්ද අපේ වතුලටත් එහෙම මෙහෙම කුණු එහෙම ආපු මොහොතට වැහැකුම ඔය ටික ඔක්කොම හොදාගෙන යනවනේ කියලා හිතලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් ඔව් ඔය ප්ලාස්ටික් කැලි අනම්මන ටික ඔක්කොම හොදට වැහැපුවම හොදාගෙන යයි කියලා. ඇත්තටම මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් අපිට නොහිතුනාට අපි ටිකක් හරි ඉගෙන ගත්ත ඒ විදිහට අපිට ඒක තේරෙනවා එහෙම වෙන්නේ නේ කියලා. මේවා රසායනික ද්‍රව්‍ය මෙහෙමයි එහෙම නේද එහෙම වැස්සෙන් හොදලා දින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. හැබැයි අපේ රටේ සමස්ත ජනතාවට සමහර විට අපි විශේෂයෙන් ගම්බදවල ඉන්න ඔය පිළිබඳව විශේෂ දැනුමක් හසරක් මෙලෝදයක් තේරෙන්නේ නැති අයට සමාජයට දෙන්න පුළුවන්. ඔව් මොකටද මේ වාද්‍ය බොරුවට කෑ ගහන්නේ මේ මිනිස්සු කෑ ගහන්නේ ඔය ඔය දිහා වැහැපොම හොදගෙන යයිනේ කියලා සමාජයට හිතෙන්න පුළුවන්. හරි ඉතින් බලනකොට ඇත්තට මේ මිනිස්සු ඇවිල්ලා කතා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමත්තම තේරුම් අරගෙන ඒ සමස්තය වැඩි ප්‍රතිශතයක් ඉන්න පැත්තට තමයි කතා කරන්නේ අවසානයේ. ඒක තැනක් ඉතින්. ඊළඟට මම මේ නිරෝධායනයේ සම්බන්ධව කතා කරන්න ආයේ පොහොරත් එක්කනේ කාබනික පොහොරත් එක්කනේ. ඒතකොට දැන් මේ මහින්ද ආනන්ද අලුත්ගමගේනේ කෘෂිකර්ම ඇමති. හරි. කෘෂිකර්ම ඇමති මේවට පහවස්සලේ ළමයේගේ තියෙන කෘෂිකාර්මික දැනුමක් නැහැ මෑන්ට. ඒවට කෘෂිකර්ම ඇමති නමත් ඉතින් අපේ රටේ හැම එකම මෙහෙමනේ. මිනිහා කියනවා දැන් මේ ප්‍රශ්න තියෙන්නේ දැන් කොම්පෝස්ට් කියලා කියන පුතේ ලයිව් මීඩියා එකක් කියලා කියන එක ජීවී මාධ්‍යයක්. ඒක ශුද්ධ ජීවීන් එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරි නේද? ඔක හදන්නේ ශුද්ධ ජීවීන් කෙන් ජීර්ණය කරලානේ. ඒතර මේ ශුද්ධ ජීවීන් තියෙන ඉන්න මාධ්‍යයක් එහෙම අපිට ගේන්න බෑ. නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුව නිරෝධායන නීති වලට අනුව අපිට එහෙම වෙන රටකින් අපේ රටකට ඒ කොම්පෝස්ට් වගේ දෙයක් ගේන්න කොහෙත්ම නීතිමය අවසරයක් නැහැ. ඒක නීති විරෝධී පූර්ණ වශයෙන්ම. ඒකට මේ මනුස්සයා මොකද කියන්නේ? අපි ගේනවා කොම්පෝස්ට් ශුද්ධ ජීවීන් නැති. හරි ශුද්ධ ජීවීන් නැති කොම්පෝස්ට් කියනවා. හරි. ඒතකොට ශුද්ධ ජීවීන් නැති කොම්පෝස්ට් වලින් වැඩක් තියෙද මම කියන්නේ? හරි ශුද්ධ ජීවීන් නැති කොම්පෝස්ට් කියලා කියන එකෙන් වැඩක් තියෙද? හරි කොම්පෝස්ට් කියලා කියන්නේ අතන කොම්පෝස්ට් කියන්නේ පොහොරක් කියලා අපි කිව්වට ඒක පොහොරක්ම නෙමෙයි. පොහොරක් තමයි පෝෂක ලබා දෙනවා. හරි ඒක නැවත පස යථා තත්ත්වයට පත් කරලා දෙන්න. එහෙම නැත්නම් මේ පසේ ඒ සාරවත්භාවය ස්ථිරසාර ලෙස පවත්වා ගන්න උදව් වෙන දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. පැහැදිලිද? එතකොට ඉතින් ශුද්ධ ජීවීන් නැති කොම්පෝස්ට් කියලා අදහස් කරන්නේ මොනවද එතකොට?
සුද්ධ ජීවීන් නැති කොම්පෝස්ට්. එහෙම කොම්පෝස්ට් තියෙනවද? එතකොට කොම්පෝස්ට් හදලා එන ඔක්කොම අය මුල ඉඳලා ඔක්කොම ජීවානුහරණය කරන ටොන් ටොන් ලක්ෂ ගණන් අරගෙන ජීවානුහරණය කරන්න ඕන. සුද්ධ ජීවීන් නැති වෙන්න නා. හරි, ඉතින් ආපහු අපේ රටේ සමස්ත ජනගහනයට වැඩි පිරිසකට හිතෙන්න පුළුවන් ආවුනේ. ප්‍රශ්න තියෙන සුද්ධ ජීවීන්නේ. අපි සුද්ධ ජීවීන් ටික බලමු. බලලා ගියම් කොම්පෝස්ට්. මොකද දැන් අපේ සමහර අය කොම්පෝස්ට් කිව්වට එතන ඉතින් එහාට කොම්පෝස්ට් ලබ්ධ්‍යන්තර තත්ත්වය දන්නේ නැහැ නේද ඔයාලා? එයාලා කොම්පෝස්ට් ආ කොම්පෝස්ට් ගැටලුවක් නැහැ. සුද්ධ ජීවීන් නම් ඕකේ ඉන්නේ. අපි සුද්ධ ජීවීන් ටික බලමු. බලලා ගියම්. එතකොට අර කතා කරන්නේ සමහර විට එයාලා කතා කරන්නේ සමස්තයට. වැඩි ප්‍රතිශතයකට තමයි කතා කරන්නේ. හැබැයි ඉතින් අර අපි යමක් දන්නා විදිහට දන්නෝ මේ කියන්නේ මහලොකු මුසාවක්, මේ කියන්නේ මහලොකු බොරුවක්, මේ කියන්නේ මහා මෝඩ කතාවක් කියන එක. ඊළඟට අර වාසුදේව නානායකාර කියන මට ඇහුණ එක තැනදී මාධ්‍යවේදී මම දන්නේ මේවා එඩිට් කරලාද කියලා මාධ්‍යවේදීන් අහනවා පොතේ මේ දැන් ඔය නැවගිලුන එකට වග කියන්න ඕනේ කවුද කියලා. ඒ සිදුණු පාරිසරික හානියට මූ කල්පනා කරලා කියනවා මේ නැවේ තිබුණු බහාලොම්ලු. හරි, දැන් මේ නැවගිලුන එකට මේ පරිසර හානියට වග කියන්න ඕනේ කවුද කියලා අහපුවම කල්පනා කරලා කියනවා මේ නැවේ තිබුණු බහාලොම් තමයි වග කියන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඒ සමහර උත්තර. එහෙනම් අර කිසිම උත්තරයක් දෙන්නේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අර කිසිම වගකීමකින් තොරව නෙමෙයි, වගකීමකින් නෙමෙයි. ඒක අපේ රටේ ඒ කාලේ ඉඳලා දැන් අවුරුදු ගණනාවක් ඉඳලා ඒ එන සම්ප්‍රදාය පොතේ. ඒක කලින් ආණ්ඩුවෙත් එහෙම තමයි. කලින් ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරය වුණ වෙලාවේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිචිබිචි ගගා හිනාවෙ විහිතු පිරිසක් නේ හිටියේ කලින් ආණ්ඩුවේ. ඒක තමයි අපේ රටේ තත්ත්වය. හරි, ප්‍රශ්න වලට විසඳුම් කියලා මොන හරි ගොම් පාට් එකක් දීලා මොන හරි විහිළුවක් කරලා සමහර විට ඒක එතනින් මග ඇරලා යනවා. ඔක තමයි අපේ රටේ තියෙන తත්‍ය. ඉතින් මම කතා කරන්න ආවේ නිරෝධායන ප්‍රතිපත්තිය සම්බන්ධ. දැන් ඔයාලට තේරෙනව නේද? ඒතර නිරෝධායන ප්‍රතිපත්තිය අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක නේද? නිරෝධායන ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ රටට පොතේ වෙනත් රටවලින් අර මම කියපු විදිහට රෝගකාරකයින් වෙන්න පුළුවන්, භූමි පලිබෝධ වෙන්න පුළුවන්, වල්තල වෙන්න පුළුවන් ඇතුළුවීම වළක්වන එක. ඉතින් මේ කොම්පෝස්ට් පොහොර ආනයනය සම්බන්ධව නම් ඔයාලත් එක්ක දවසක් වුණත් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද ඒක මහා භයානක භයානක තීන්දුවක් ඔය ගන්න යන්නේ. ওই තීන්දුව පිටිපස්සේ ඉතින් ওই මුදල් තමයි අපේ රටට හැම එකටම හේතු වෙන්නේ මුදල්නේ. හරි, මුදල් පරමාර්ථයෙන් කාගේ හරි බිස්නස් එකක් තමයි ඕක. සමහර විට මේ ඔය කොහේ හරි තියෙන කොම්පෝස්ට් ලොට් එකක් ගෙනල්ලා කීයක් හරි හොයාගත්තට පස්සේ ෂේප් එකේ මේක හරියන්නේ නැහැ කියලා ඔක අතහරි. අය අපි නැවත රසායනික පොරට එවි කාට හරි මේ බිස්නස් එකක් සෙට් වෙලා ඇති. ඕක තමයි ඇත්ත කාරණේ. අපේ රටේ සමස්ත පාලනය හොබවන්නේ බිස්නස් කරන අය. හරි, මේක නිකම් අර බිස්නස් කරන්න තියෙන රටක් වගේ. මේ ඉතින් ඔය කොහේ හරි තියෙන කොම්පෝස්ට් එකක් ටොන් ගානක් ඇති ඉන්දියාවේ හරි චීනේ හරි ඔය රටවල් දෙකෙන් තමයි එනවනම් එන්නේ මං හිතන්නේ. ඉතින් ඒක ගෙනල්ලා මෙහෙ මොන හරි කරලා ගොවීන් පාවිච්චි කළත් එකයි නැතත් එකයිනේ. ගෙනල්ලා තමන්ට අවශ්‍ය මුදල් ටික හම්බුනට පස්සේ ඒක එතනින් ඉවර වෙයි. ඕක මේ එක දිගට යන කතන්දර යන්නේ මේ. හැබැයි ඒ තුල ඒ ගන්න ඒ තමන්ගේ ආර්ථික වාසිය උදෙසා ගන්න ওই තීරණය තුල අපේ රටේ සමස්ත කෘෂිකර්මාන්තයට දැඩි පහරක්, දැඩි අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ දක්වා නැති වල්පැල අපේ රට තුල ව්‍යාප්ත වෙන්න පුළුවන් ඔයත් එක්ක. මේ දක්වා නැති රෝග අපේ රට තුල ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ දක්වා නැති කුමිපලි බෝධ අපේ රට තුල පැතිරෙන්න පුළුවන්. හරි, ඒ වගේ අර කෘෂිකර්මාන්ත මෙයාලගේ කෙටිකාලීන ආර්ථික වාසිය උදෙසා මෙයාලා මේ ගන්න තීරණය තුළ අවුරුදු දහස් ගානකට අපේ රටේ කෘෂිකර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් ඇති කරන්න පුළුවන් නොමනා ක්‍රියාවක් තමයි, නොමනා තීරණයක් තමයි මේ අරගන්න යන්නේ. ඉතින් මේවා නවත්තන්නත් බැරි වෙයි බොහෝ දුරට මොන මොන හරි කතන්දර කියලා. සමහර විට රට ඇතුළට ගෙනල්ලා බෙදාහන්නකම් අපි දන්නෙත් නෑ. අපේ රටේ නීතියකුත් නෑනේ පුතේ ඒවට ක්‍රියාත්මක වෙන්න. හරි, දැන් සමහර විට මේ වෙනකොට ගෙනල්ලා බෙදා හරින්න අවශ්‍ය කටයුතු සිද්ධ කරලා ඇති. මම දැක්කා LC එකක් ඕපන් කරපු LC කීවට වල දාන්නේ නැතුව ඇති. ඒකේ ඉන්න අවශ්‍ය ඒ ලිපිගොනු විවෘත කරපු එකක් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා තේනවා ටොන් 6000ක් කොහෙද ගේන්න කියලා. සමහර විට ඉතින් මෙල්හට ගෙනල්ලා බාලත් දන්නෙත් නැහැ. හරි, බාලා බෙදලත් දන්නෙත් නැහැ. ඒක දන්නේ නැහැ මනේ. හරි, අපි ලියාගම් පොතේ ඔයාලත් එක්ක තව ඉතින් ගොඩක් කල් මම ඉන්නවනේ. අපි මොකද වෙන්නේ කියලා බලමු ඉස්සරහට. හරි, මම කියලා දෙන්නම් තව ඒ සම්බන්ධව.
ලියන්න මේ විදිහට රට තුල රට තුලට කියලා ලියමු රට තුලට ආගන්තුක පලිබෝධ ආගන්තුක පලිබෝධ ඇතුළු වීම හෝ ආගන්තුක පලිබෝධ ඇතුළු වීම හෝ ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රදේශයකින් ප්‍රදේශයකට පලිබෝධ ඇතුළු වීම පාලනය සඳහා පලිබෝධ ඇතුළු වීම පාලනය සඳහා පලිබෝධ ඇතුළු වීම පාලනය සඳහා සකස් කරන ලද නීතිමය කරුණු ඇතුළත් නීතිමය කරුණු ඇතුළත් ප්‍රතිපත්තියකි නීතිමය කරුණු ඇතුළත් ප්‍රතිපත්තියකි රයිට් පැහැදිලි නේද ඊළඟට එන්නකොට ඊළඟ ප්‍රතිපත්තියට පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය අපි දැන් මම හිතන්නේ 6 වෙනි එක කතා කරන්නේ 6ද 5ද පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය රයිට් මම ඒකේ පැහැදිලි කිරීම දෙන්නම් මෙහෙම ලියා ගන්න රසායනික පොහොර භාවිතය අවම කර රසායනික පොහොර භාවිතය අවම කර රසායනික පොහොර භාවිතය අවම කර කාබනිකා ජෛව පොහොර භාවිතය වැඩි කර ගැනීම තුළින් කාබනික හා ජෛව පොහොර භාවිතය කාබනික හා ජෛව පොහොර භාවිතය වැඩි කර ගැනීම තුළින් වැඩි කර ගැනීම තුළින් ඵලදායී නිෂ්පාදනයක් ලබා ගැනීමට ඵලදායී නිෂ්පාදනයක් ලබා ගැනීමට සැලසුම් කිරීම මෙහිදී සිදු කරයි 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 මම හිතනවා ඒක හැමෝටම තේරෙනවා පොතේ අපි ওই පොහොර වර්ග තුන ගැන වෙන වෙනම ශාක පෝෂණයේ පාඩමේදී කතා කරනවා ඒ නිසා ඔයාලා ඒ ගැන වැඩි හිතන්න යන්න එපා රසායනික පොහොර කාබනික පොහොර ජෛව පොහොර පොහොර වර්ග තුනක් කියනවා හරි අපි ඒ තුන වෙන වෙනම පොතේ ශාක පෝෂණයේ පාඩමේ කතා කරනවා එන්න දැනට එහෙම මතක තියාගන්න. ඒතර දැන් ඇත්ත අපි උත්සාහ කරන්න ඕන දැන් ඔයාලා හිතයි අනිත් පැත්තට සර් එහෙනම් මේ රසායනික පොහොර භාවිතය ගැන ඇයි මෙච්චර කියන්නේ කියලා නෑ මම කියන්නේ නෑ රසායනික පොහොර භාවිතය හොඳයි කියලා හැබැයි මම කියන්නේ නෑ රසායනික පොහොර භාවිතය බිඳුවක්ම කරන්න කියලා. හරි රසායනික පොහොර භාවිතය අවම කරන්න ඕන අනිත් එක ඒක එකපාර එහෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි පොතේ. ඒක ක්‍රමානුකූලව නේද ටික ටික අපි කරගෙන යන්න අවශ්‍ය වෙන දෙයක්. එකපාර සමස්ත රටටම මේක අපිට ගලපා ගන්න බෑ. එහෙම එකපාර ලොකු ප්‍රොජෙක්ට් එකකට යන්න අපහසු ඉස්සෙල්ලා නේද යම් තෝරාගත්ත ප්‍රදේශයක නේද මේක පොඩ්ඩක් පරිශනාත්මක වගේ අපි කරන නියාමන නැත්නම් නියම වැඩසටහන කියලා කියන පයිලට් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ පුළුවන් නියම වැඩසටහනක් විදිහට ඉස්සෙල්ලා කරලා ටික ටික ඒ වගේ දේ අඩුපාඩුත් හදාගෙන අරගෙන යන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? ෆයි. ඊළඟ ප්‍රතිපත්තිය ගන්න පසුවස්සුණු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය. පසුවස්සුණු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය. ඊළඟ ප්‍රතිපත්තිය පොතේ පසුවස්සුණු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය. පසුවස්සුණු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය. හරි. දැන් ඔයාලට යම් අදහසක් එනවා නේද? පසුවස්සුණු කියපුවාම ඒ කියන්නේ
මේකත් ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක්. ඒ තැනදී අපි කතා කරමු අපේ රටේ තත්ත්වය ගැන. ලොකු පසුබස්සුණු හානියක් අපේ රටේ වෙනවා, විශේෂයෙන් එළවලු පළතුරුවල පොතේ. අගයක් විදිහට කිව්වොත් 30-40ක් විතර අස්වැන්නක් අපේ රටේ පරිභෝජනය කරන්න කලින් පොතේ විනාශ වෙනවා. ඒ කියන්නේ නෙළන අස්වැන්නෙන් 30-40ක් විනාශ වෙලා යනවා පරිභෝජනය කරන්න කලින්. ඉතින් මේක අපි අවම කරගන්න ඕන. ඒ සඳහා සකස් කරගත්ත ඒ ප්‍රතිපත්ති රාමුවක් තියෙනවා. ඒක තමයි අපි මේ කතා කරන්නේ පසුබස්සුණු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති කියන එක. ඒතර අපි මෙතන විශේෂයෙන්ම පසුබස්සුණු හානිය අවම කිරීමත් පෙර අස්සුණු හානිය. ඒ කියන්නේ වගා ශේෂ්ඨයේදී අස්සුණු හානි වෙන්න පුළුවන්. මේ දෙකම අවම කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරන. ඒ වගේම මෙතනදී අපි වෙළඳපොලේ දැන් පසුබස්සුණු හානියත් එක්ක වෙළඳපොල සැපයුමට යම් බාධාවක් එනවා. ඒතර වෙළඳපොල සැපයුමට බාධා වුණ ගමන් පොතේ වෙළඳපොලේ මිල වෙනස් වෙනවා. මේ තුලින් අපි උත්සාහ කරනවා මේ ප්‍රතිපත්ති තුලින් වෙළඳපොළ මිල ස්ථායීකරණයක් කරන්න. ඒ කියන්නේ නොවෙනස්ව තියාගන්න අපි කටයුතු කරනවා කියලා කියනවා. රයිට්. අපි එහෙනම් සටහනක් දාගමු යටින්. කෘෂි නිෂ්පාදනවල කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක භාවය කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පසු අස්වනු හා පෙර අස්වනු කළමනාකරණ ක්‍රමවේද කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ. ඒකටම ලියන්න එමෙන්ම වෙළඳපොළ පුළුල් කිරීම මගින් මිල ස්ථායීකරණයට රාජ්‍ය මැදිහත් වීම ඇති කරයි.